සෝනි වසර තුනක වගකීම සමග සිංගවෙතින්ම පමණයි. මට චෝදනා කීපයක් කරලා තිබ්බා. මේවා ඉතාම ද්වේෂගත විදිහට කිසිම පදනමකින් තොර කරපු චෝදනා. මේ චෝදනා කරන අය සිවිල් සමාජ සංවිධානවල ඉන්න අය. මේ සිවිල් සංවිධානවල ඉන්න අය තමයි මතක් කරන්න ඕනේ අපේ යහපාලන ආණ්ඩුවට කලින් සිවිල් සමාජ සංවිධානයේ විලේ වතුර හිඳිලා තිබුණා. සම්පූර්ණයෙන් හිඳිලා තිබුණු විල තමයි අපි පෝෂණය කරලා ගත්තේ යහපාලන යටතේ. අද ඒගොල්ලන්ට කතා කරන්න අයිතියක් තියෙනවා. නමුත් මේ චෝදනාව කරනකොට මේකේ පදනමක් තියෙන්න ඕනේ. මේම ද්වේෂගතව මෙහෙම කතා කරන එකයි මේක මාධ්‍යයේ මේවා හොයා බලන්න නැතුව දැමීම සඳහා මං කනගාටු වෙනවා. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට දින 100 වැඩසටහන යටතේ පත් වුණාම මාර්තු වෙනකන් පමණයි ඒකේ අමාත්‍යවරයා හැටියට හිටියේ. මාර්තු 22 එම අමාත්‍යංශය බාරගන්නේ ආචාර්ය සරත් අමුණුගම මහතා. ජනාධිපතිතුමාම සරත් අමුණුගම මහතා පත් කරන්නේ. ජූනි මාසේ 19 වෙනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණයක් ගන්නවා. එයාලගේ ආයෝජන සඳහා යම් කිසි ආයෝජනයක් NSV බැංකුව හරහා ක්‍රියාත්මක කරන්න. එහිදී ඒ වෙලාවේදී එවකට ඉන්න අමාත්‍යවරයා මාචාර්ය සරත් අමුණුගම් මහත්තයා ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තමයි ඒ තීන්දුව ගන්නෙ. මම ඒ වෙලාවේදී මේකට හිටියෙත් නැහැ, කිසි සම්බන්ධයක් නැහැ. කරුණු නොදැනුවත්ව කතා කරන අයට කියන්න ඕනේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදල ප්‍රයෝජනය කිරීම සඳහා 91 වගන්තිය යටතේ 2013 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලයේම එයාලා මේ මුදල් ආයෝජනය කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට වැඩ ආරම්භ කරලා තිබුණා. ඒක නීතිපතිතුමාගේ උපදෙස් මත ඒක එන්නේ 2015. ඒ අනුව තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ ආයෝජන ප්‍රතිපත්ති සඳහා සකස් කිරීමට කටයුතු කරන්නේ. පහුගිය රජය කාලේ බැඳුම්කර වගේම එන්ට්‍රස් සමාගමෙන් කෝටි 1200ක වංචාවක් සිදුරු බව සහතික වෙලා තියෙනවා. ඒ කෝටි 1200 මුදල් වලින් කෝටි 250ක් ඍජුවම මහ බැංකුවේ විශ්‍රාමික අරමුදලේ සල්ලි. තව කෝටි 250ක් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ විශ්‍රාමික අරමුදලෙන් තසා කාපු සල්ලි. මේක කෙලින්ම චූදිතයෝ කවුද කියන එකත් ඒකේ කොටස්කරුවෝ කවුද කියන එකත් පැහැදිලිව තියෙනවා. එහෙනම් මේ සිවිල් සංවිධානයෙන් මෙච්චර බෙරියන් දෙන මේ මහත්තුරුන්ට කියන්නේ ඒකත් අල්ලන්න කියලා. අසත්‍ය අයට වැරදි චෝදනා කරන්න එපා. හරියට මොකක් හරි දෙයක් තියෙනවා නම් හොයා බලලා කතා කරන්න කියලා මම කියන්න කැමතියි.